හයි ඔන්න ඉතින් ඔයාලව තවත් අලුත් වීඩියෝ එකකට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද අප්‍රේල් 10. ඉතින් අද මම මීගමු ආවා. පොඩි වැඩ වගයක් තියෙනවා. ඉතින් ඒ වැඩ මොනවාද කියලා ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මුලින්ම පල්ලියට ආවා. මොකද මට වෙලා තියෙනවා ඒක හින්දා. දැන් ඊළඟට මට පල්ලියේ චුට්ට වෙලාවක් ඉඳලා දැන් මම පල්ලියේ ඉන්නේ. ඉතින් චුට්ට වෙලාවක් ඉඳලා ඊළඟට සලෝන් එකට යන්න තියෙනවා. මට සලෝන් එකට යන අපොයින්ට්මන්ට් එක දැන් 8:20 වෙනවා. සලෝන් එකට අපොයින්ට්මන්ට් එක තියෙන්නේ 2 කාලට. හැබැයි මම චුට්ටක් එතනට ගිහිල්ලා බලනවා මට උදේම මේ වැඩේ එයාලා ඕපන් කරද්දිම මට මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් මට ලේසියි. එතකොට අද දවසේ තියෙන අනිත් වැඩත් එක්ක ඒක බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔය විදිහට තමයි. ඉතින් අද උදේවරුවේ වැඩ ටික ඔන්න මම ඔයාලට කිව්වා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මොනවාද අද දවසේ තියෙන අනිත් වැඩ, තව මොනවාද කරන්න කියලා චූටි වීඩියෝ එකක්. ඉතින් ලොකු දෙයක් ලොකුවට ප්ලෑන් කරගෙන ආවේ නැහැ. නමුත් ඉතින් ඔයාලා කැමතිනේ අද මම තනියෙන් යන්නේ. ඉතින් එතකොට මගේ තනියෙන් මේ වැඩ ටික මම කොහොමද කරගන්නේ, සහ තව මොනවාද මම කරන වැඩ, මගේ බිස්නස් එකට අමතරව තව මොනවාද කොහොමද මේ වැඩ වෙන්නේ කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ස්පෙෂලි මගේ වීඩියෝස් පරක්කු වෙන්නත් එක රීසන් එකක් තමයි ඔය අනිත් වැඩ. ඉතින් කොහොමත් මම ඔයාලට ප්‍රොමිස් වුණා වගේ ඒප්‍රිල් මන්ත් කියනං ඔන්න දිගටම වීඩියෝස් අරගෙන එනවා. නිව් ඉයර් එකේ වීඩියෝස් අරගෙන ඉන්න තියෙනවා. තව මගේ බර්ත්ඩේ එක තියෙනවා, හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තියෙනවා. බර්ත්ඩේ එකට තව වෙන වෙන වැඩ වගේකුත් ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වීඩියෝසුත් තියෙනවා. සහ ඊට අමතරව ස්පෙෂලි නංගිලා කිහිප දෙනෙක්ම මගෙන් රික්වෙස්ට් කරා සේවිංස් ගැන, මනි සේවිංස් ගැන කොහොමද මැනේජ් කරගන්නේ, කොහොමද සේව් කරන්නේ, ඒ දේවල් ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් මම ඒකත් ඉක්මනටම අරගෙන එනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා අප්‍රේල් මාසය ඇතුළේ අරගෙන එන්න. බැරි වුණොත් මැයි මුල හරි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එනවා. කොහොමද මගේ එක්ස්පීරියන්ස් එක, මම කොහොමද සේව් කරේ, මම කොහොමද මගේ දේවල් කරගත්තේ කියලා මම ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් එහෙනම් දැන් මට වෙලා තියෙනවා. ඉතින් චුට්ට වෙලාවක් මෙතන ඉඳලා, මොකද මම දැන් පල්ලියට ආවා, ප්‍රේ කරා, ඉටිපන්දම් පත්තු කරා, ඒ දේවල් කරලා ඉවරයි. දැන් ඉතින් චුට්ටක් එළියට වෙලා ඉන්න. මම මෙතන උඩ බලන්නේ, මම මෙතන ඉන්න තැන ගහක් තියෙනවා. මේ එතන කාක්කු එන්න පුළුවන්. ඇවිල්ලා ඊට පස්සේ උන් මගේ ඔළුවට ජරා කරන්න පුළුවන්. ඉතින් ඒකකින් හරි. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු අද දවසන්නේ කාට ටික කොහොමද වෙන්නේ කියලා. දැන් මම සලෝන් එකට ආවා. ඉතින් මං හිතුවේ නැහැ මට පුළුවන් වෙයි කියලා වැඩේ කරගන්න. ඒත් මං එද්දි කවුරුත් හිටියේ නැහැ. ඉතින් ආලගේ අපොයින්ට්මන්ට් ස්ටාර්ට් කරන්නේ 9:15 ඉඳලා. ඉතින් මම 8:45 වගේ වෙද්දි එතනට ගියා. ඉතින් ඒ අක්ක ඇවිත් හිටියේ හින්දා එයා මගේ වැඩේ කරලා දුන්නා. ඉතින් ලොකු වැඩක් නෙමෙයි ඇත්තට. මං ආවේ මගේ අයිබ්‍රෝ සදා ගන්න. දැන් ඉතින් නිව්වේ එකක් වෙනවා ඒ සතියේ. එතකොට කොහොමටත් වැඩ කරන්න බෑ. මොකද ගෙදර වැඩ තියෙනවා, කැවිලි හදන්න තියෙනවා. ඉතින් ওই වැඩක් තියෙනවා. ඉතින් ඒක හින්දා අද වෙලාව හම්බෙච්ච එකේ මම ඒක කරගත්තා.
සාමාන්‍යයෙන් මම මෙතනින් එක කෙනෙක්ගෙන් විතරයි මගේ අයිබ්‍රෝස් හදන්නේ. වෙන වෙන හැම තැනින් මෙහෙම හදන්න යන්නේ නැහැ. මොකද එතකොට වෙනස් වෙනවා. ඉතින් මගේ වෙඩින් එකේ ඉඳලා මේ අක්ක තමයි මගේ අයිබ්‍රෝස් හදුවේ. ඉතින් එයා තමයි දිගටම මගේ අයිබ්‍රෝස් කරන්නේ. ඉතින් ඔන්න දැන් ඊට පස්සේ මම ආවා මගේ වැඩේ තියෙන තැනට. ඉතින් මොකද්ද මගේ වැඩේ අද? ඉතින් අද මම ඔයාලා දන්නව මගේ වීඩියෝස් බලනවා නම් මම කලින් වර්ක් කරේ ස්ටුඩන්ට් වීසා කරන තැනක. ඉතින් එතන GRI Education එයාලගේ කම්පැනි නේම් එක. ඉතින් අද එයාලගේ වීඩියෝ එකක් වීඩියෝස් කිහිපයක් කරන්න තියෙනවා. ඉතින් අද දවස ඔන්න ඒකට වෙන් කරගත්තා. අද පොඩි ඉන්ටර්වියු සෙෂන් එකක් තියෙනවා. ඊට පස්සේ තව තනියෙන් කරන වීඩියෝස් කිහිපයක් තියෙනවා. ඉතින් ඒකට මම තමයි එයාලගේ වීඩියෝස් කරන්නේ සහ මම තමයි ප්‍රසන්ට් කරන්නේ එඩිටින් හැමදේම ගොඩක් වෙලාවට. ඔයාලා ඒක දැකලා තියෙනවා. ඉතින් මගේ channel එක හරහා සහ එයාලගේ YouTube channel එක හරහත්. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ස්ටුඩන්ට් වීසා ගැන ID එකක් ගන්න, ස්පෙෂලි න්ියුසීලන්ත යන්න බලාගෙන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඉතින් ඔයාලට පුළුවන් එයාලගේ YouTube channel එකට ගිහිල්ලා බලලා වැඩිපුර විස්තර දැනගන්න. දැන් ඉතින් අද පොඩි ඉන්ටර්විව් session එකක් තිබුණා. අපි ඒක මුලින්ම කරා. ඊට පස්සේ තව තනියෙන් වීඩියෝස් වගේක් තියෙනවා. ඒ ටිකත් කරගෙන තමයි ඉතින් දැන් ඒ වැඩ ටික කරගෙන යනවා. මෙතන කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් වීඩියෝස් ටික කරලා ඉවරයි. දැන් වෙලාව 12යි කාලයි. ඉතින් දැන් අද දවසේ මගේ මේන්ම වැඩේ මම මේ වීඩියෝස් ටික කරන්න ආවේ. ඉතින් ඒ ටික කරලා ඉවරයි. දැන් ඉතින් බඩගිනි මොකද කාලා නැහැ උදේට. ඒක හින්දා මොන හරි කන්න යන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අද දවසේ මගේ වැඩ ටික වෙන්නේ. ඉතින් බලමු අපි මොන හරි කාලා. ඊට පස්සේ කොහේ හරි යනවා නම් දැන් මේ වෙලාවේ ටවුන් එකට යන්න බෑ. වැඩි ගොඩක් රස්නේ. සහ මම හිතන්නේ දැන් අද අප්‍රේල් 10නේ. ඒ හින්දා සෙනගැති මාර විදිහට. ඉතින් ඒක හින්දා කොහොමවත් ටවුන් එක පැත්තට යන්න බෑ. ඒක හින්දා කොහමද මොන හරි කාලා බලමු හස්බන්ඩ් එන වෙලාවත් එක්ක. ඒ වෙලාව කිට්ටු වෙන. ඉතින් කොහොමවත් යන්න නැහැ. එතනම ඉන්නවා. බලමුනේ මොකද කරන්නේ කියලා. ඉතින් එහෙනම් අද මේ විදිහට තමයි මෙතන සෙටප් එක ගන්නේ. මේ අපි මෙතන තමයි වීඩියෝ එක කරේ. මම එතන ඔයාලට කලින් පෙන්නුවා. ඉතින් අපි බලමු අද දවසේ අනිත් ඒවල් ටික කොහොමද වෙන්නේ කියලා. මම කලින් කිව්වට අද ෂොපින් කරන්නේ නැහැ කියලා. ඒත් මම යද්දී යන මග පාරේ ෂොප් එකක් දැක්ක. ලස්සන පින්ක් ඩ්‍රෙස් එකක් තිබුණා එයාලගේ ඉස්සරහ අර පේන්න ඩමීකට අඳලා. ඉතින් පොඩි ෂොප් එකක් මං චුට්ටක් ඇතුළට ගිහින් බැලුවා. මොකද මං කවදාවත් ඇවිත් තිබුණ නැහැ මේකට. ඉතින් එයාලගේ ඩිස්කවුන්ට්ස් එහෙම අද දාලා තිබුණා. ඉතින් මම බැලුවා. මට ආස හිතුණේ අර රෝස පාටයි සුදු පාටයි තිබුණ දිග ෆ්‍රොක් එකට. ඒකට ආස හිතලා තමයි මං ඇතුළට ආවේ. අනේ ඉතින් මං ඒක ඇඳලා බැලුවට පස්සේ මට ඒක චුට්ටක් හිරයි. මගේ සයිස් එක තිබුණ නැහැ. මගේ සයිස් එකට වඩා එකක් අඩු එකයි එකක් වැඩි එකයි තිබුණ. මගේ සයිස් එක නැහැ. වැඩි එකටි ගොඩක් ලූස්. අඩු එකේ චුට්ටක් හිරයි. ඉතින් හිරට ගන්න එක බොරු වැඩක් නෙවෙයි. ඉතින් ඒකෙ හින්දා මම ඒ වැඩේ අතහැරලා දැම්මා. හැබැයි ඒ ෂොප් එක ඇතුලේ තිබුණ හරිම ලස්සන ගවුම් සහ ලොකු ගාණක් නැහැ. මම බලපු රෝස පාට ගවුමත් 2800යි. මෙන්න මේ ෆ්‍රොක් එක 2800යි තිබුණේ. හැබැයි මම මේ ෆ්‍රොක් එකම ওই TikTok pages වල ඒ තැන් තැන් වල බැලුවා. එයාලගේ 3000 ගණන් 4000 ගණන් වගේ තමයි යන්නේ. ඉතින් මේක 2800යි සහ එයාලගේ අද ඩිස්කවුන්ට් එකකුත් තිබ්බ 120ක් හැම ගවුමකටම මට මතක විදිහට. ඉතින් ඒත් ඉතින් මගේ සයිස් එකට තිබුණ නැති හින්දා මම මොකත් අරගත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ මං ආවා මගේ මොන හරි දැන් බඩගිනි හොඳටම. ඉතින් ඒක හින්දා මොන හරි කනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම වෙනදට යන තැනම තමයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් හරහා දැකලා තියෙනවා. ඉතින් ඔන්න අද මං එතනට ආවා. ආවිල්ලා දැන් මං කැමරත් අරගෙන ඊළඟට ඉතින් පොඩ්ඩක් නිදහසේ ඉඳලා කන්න තමයි දෙන්නේ. මොකද දැන් මේ වෙද්දි දෙකම මාරයි වෙලාව. ඉතින් එතකොට මොකද කලින් වැඩේ කලින් ඉවරුණාට ඉතින් කට්ටියත් එක්ක කතා කරලා වීඩියෝස් ටික කොහොමද එන්න ඕනේ කියලා කතා කරලා කවදද අප්ඩේට් කරන්න. ඉතින් ඒ දේවලුත් කතා කරගෙන කොහොමද එතනින් එළියට එද්දිත් පරක් වුණා. ඊට පස්සේ මම පොඩ්ඩක් ගවුම් බලන්න කියා. ඉතින් ඔක්කොම කොහොම හරි කරගෙන යනවා. දෙකම මාරයි 2:45 වගේ තමයි වෙලාව. ඉතින් ඊට පස්සේ දැන් මෙතනට ඇවිල්ලා හස්බන්ඩ්ට කෝල් කරාම එයත් ඕෆ් වෙලා ඔල්රෙඩි. අද එයාලා කලින් ඕෆ් වෙලා. ඉතින් එතකොට මට ආය අම්මලා ගෙදර යන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක හින්දා මං හිතුවා දැන් මෙහෙම ඉඳලා මොන හරි කාලා ගෙදර යනවා කියලා. ඉතින් මම මගේ කෑමත් ඕඩර් කරලා අයිස් කෝෆි එකකුත් මං අරගත්තා. ඉතින් ඒ ටිකත් ඕඩර් කරලා
මම දැන් කෑම කන්න කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ අතරේ පොඩි ප්ලෑන් එකක් කරන්නත් තියෙනවා. ඉතින් මම හිතුවා මේ වෙලේ එක කරනවා කියලා. මොකද ලොකු බිසි එකක් නැහැනේ මට. ඉතින් ඇත්තට මගේ බර්ත් ඩේකයි හස්බන්ඩ්ගේ බර්ත් ඩේකයි එක පොඩි වැඩක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒක මම අනිවාර්යයෙන්ම ඉස්සරහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඒකට පොඩි ප්ලෑන් එකක් පොඩි මොනාද අවශ්‍ය කරන්නේ ඒ දේවල් ලිස්ට් එකක් හදා ගන්නවා. මොකද දැන් මේ අවුරුදු ඉවර වෙච්ච ගමන් තමයි මගේ බර්ත් ඩේ කියන්නේ. ඉතින් එතකොට ඒ කලබලේ නෑ දැගේවල වල යන්න තියෙනවා. ඉතින් ඒකින්ද ඔය කලබලේ තමයි ඒ බඩු ටිකත් ලෑස්ති කරගන්න වෙන්නේ. ඉතින් ඒකින්ද දැම්ම ඒකටත් ප්ලෑන් කරලා තිබුණාම ලේසියි. ඉතින් ඔය විදිහට තමයි අද මගේ වීඩියෝ එක වෙන්නේ. ඉතින් පොඩි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.